Dී බෝඩ් එකක නැත්තම් බෙදා හැරීමේ පපුවරුව දන්න සිංහලෙන් හරි විදිහට පාරන් කරමු. අයින්ගලිගන්න වඳවගේ ෙල්ලිසිවක් YouTubeුප චන්ලට. ඉතින් අද වීඩෝයක මගින් සරලම ඔබට කියල දෙනවා බෙදා හැරීමේ පුවරුවක් කොහොමද වයර කරගන්න කියලා. තින් නිොසක විදදුලිය ලැබෙන ප්‍රධාන්නම කොටසවිට ිස් ිියෂ බෝඩ්ඩක් නැතන් බැද හරම පුරුව අපට අරගන්න කොළුව. ඉතින් කාර්මික ශිල්පයෙක් වුණොත් කාර්මිමික ශිල්පයක් නොවනත් ඔබට දැනුමක් අවශයවා ගෙර විදුලිය පිළිබඳ. ඉතින් විදුලිය බිඳ වැටීමකද හඳනාගන්න සහ එහි දෝෂ හඳුනාගන්න ඉතින් ඔබට මේ බෙහෙවින් උපකාරෙ ඉ. දන්නක් කෙනෙක්ට පවා ඒගේ නොදන්න කෙනෙක්ට සරල්ෝව තේරුම් ගය විරම ීඩුවක අ දිිපත්න ති අවසාන ෙක් නැබන්න ඔබට බෙදහැරිේ පූරුව වයරකර ගන්න විදි සම්පූර්ණ වීඩුව එක මෙහිදී සඳහන්න වනවා. ඉතිැයි බලමු මෙහි කොටස් මොනද තියන්න කියලා බෙදහැරිමේ පූරුවක ප්‍රධන කොටස් මොනවද කියලා. ඉතින් මේ මං මේ පලවෙනි ආකාරලකොට පෙන්න්නන ස්‍රීච්චකට කියෙන ඇත්තන් මෙන් සවිච්චක කියලා. ඉතින් මේයට තමයි විදුලි මීට්‍රයෙන් ගැ වයර යුගල සම්බන්ධයෙන් ඒ වයරූගල තමයි නිවුටල් එකයි ලායිු ෑරකයි. අපි සාමාල් නිවස්සී දුලියට අපි ෝල්ටේජ් එක දෙසිය තිහයි වෝල්ටේජ් තමයි නිවසට ලබා දෙන්නේ ඉතින් මෙන්න මේ එන්න වයර් දෙක දෙසිය තිය ෝල්ටේජ් එ වර් දෙක ප්‍රථමව නිවස ඇතුළට ලබා දෙන්න නැතන් ඩස්ටිපිෂන් වෝල්ඩටක ලබා දෙන්නේ මෙන්න මේ මේන් සවිච්චගේ ඉහල අග්‍ර දෙකට. ඉතින් ක් ශනාව න් සවිච්හ එකක සප්ල ඉන් කරන්න උඩින්ද ඇටින්ද කියනවාගේ. ඉතින් බදන්නවා සෑම මේන් සවිච්චයකම සඳහංගල තියෙනවා එක දෙ යුවෙන් එක කියලා කියන්නේ සප්ලයි ඉන් කරන්නේ එක කියන පැත්තර. ඉතිං මෙහිදී සඳහංගල තියනවා එක කියන්නේ ඉහල පැත්ත තිය කියන්නේ අපි වැර සම්බන්ධ කරන්න ලයි් එක සම්බන්ධ කරන්නේ අංක එක කියන. සිි එකට අංක දෙක කියන පොෂන්න්න එක තමයි නියට්ලක සම්බන්ධ කරන්න. ඉතින් මෙහිදී නිියවටලෙ කලාවක මාර්මත් ප්‍රශ්නයන්න. උඩද උඩ පැත්තට තමයි. අයිම සප්ලයි ඉම් කරන්න. අවට ට් එක මේ සවිච්ක යටටිින්ක් තමයි අපි ලබා දෙන්න. ඉතින් මෙකාරයට වැ සම්බන්ධ කර ගැනීම කරගන්න පුළුවන් මෙතන තිෙනවා අපි මේන් සවිච්චක රාදවන කොටස. බලාලගන්න ළුව ච්ච බඳධගරන්න හොමද බෝඩ්ඩකට කියලා. ඉතින් මේන් විච්චක් ලබාගනීමේදී විදුලි පරිපත ගණන ඔබ විදුලි කාර්මයක අහගන්න දැනගන්න ඒ අවශ්‍ය පරිප මාණ සර් න ස ච්ක් ලබාගන්න. ඉතින් තින ෙවැ කොටස න ්‍රිප් ච්චක තමයි විදුලි බෙධහරිම මේ පුුවරුවක ප්‍රධානම අධ්‍යව පු රණ න්න. ඉති විදුි සැර වැදීම ්‍රි ච් ගන්න ක්. ේ අත ගයාවනොත්ේ එඇගහර භූගතවවිීමක්සිදුවන එතකොට ්‍රිපස් විච්චක ඕ ීමට ලක්කෙනවා යප ගේ ආරක්ෂාවට තමයි ිස් විච්ක් ගෙදරකට සවිී කරන්න. ඉතිමෙන මෙයා කාරයටමැනල ඕ ඕ කරන්න විච්ේ ුත්තිනවත් හ පට ඔපට පැෙන්නේ ටෙස් බටන එක ටෙස් බටන් එක අපිට ප්‍රේකර ම කරලා ්‍රිප ච් ඕ නවදන ඇදදිගක බලන කුළන් මසකට පාරක්වත්මය කරන්න. ටනේ ේකට පස ්‍රිප් ච්කෝ නන්ගේ ක්‍රියකාරිතත්තේ පාතින ්‍රිප් ච්ච ඉන් ම ප විවිධාකාරය තිෙනවා එය ගණනය කරන්න ඔබගේ පරිපතල ඇම්පියර් ධාරිතාව අවශ්‍යයනවා ඇතින් නිවර්සස හරිලාන්නලේද ඔබ ට්‍රිප්සි විච්චක හෝඩරගන්නඕන කාර්මික ශිල්පයකුගේ දැනුම ඇතුව. හ ෑ න්නසි ව හස . ල ති MCB ද වගේ MC ස දස දස ට ගන්න ළුවන් සි හය කියන්න. ය MC ට ගන්න පුුව සි හය දය දසය විස තිද බව ගනල ේක ේක හ ම පරි . දුළිය බදෑ හැරීම සිදු කර න්න. ති බලමු ேன் சுවිච්ச்சක ්‍රප சுවිච්ச்சක බේකර් කෑලිටික කොහොමද මේ බෝඩ්ඩකට සවිකරගන්න කියලා. ඉතින් සර්ලම කිය දෙන්න කොහොමද වැඩ வල්ටර ඇතුව කොහොමද මේ සවිකරගෙන වයර සම්බන්තාව කරගන්න කිය. තිமே அකப பண்ணன මෙ ොට ට මයි ේක ෑල් ච ි ච් බඳධ කරන බෝට් ස කර හතරක් න න හැති ාරගක්හ නිවල් බාරගක් තන ලබා ගන්න පුළුව. ති ත් ටික සම්බන්ධ කරන්න ායකට ටල් പරි ි ම්බන්ධ කර ල් ාරෙට ලප ි තන ලොක්ක. ියම රට ටන දි පලමුම අපි සවිකරන්නේමන් සවිච්චක. ඉති මේන් සුවිච්චක ඔබට කැටියෙන්මැකවුවත් නිවසටන විදුලිය ප්‍රතුම පැමිණින්න මෙතන්ට ඉති ඉන් පසුව අපි නිවසර ලබාගෙන්න්නේ ත්‍රිප් ස විච්චකට තමයි මේන් සවිච්චයෙන් පසුව සප්ල පැමණෙන්න්නේ අපි මේ යාආකාරයටමන් සවිච්චක ත්‍රිප් ස විච්චක බේක ෑල්ටික පිරිිවෙල්ට සසාගන්න ්‍රිප්ස් විච්ච පසුව ඇපිිය ඩි බේකර පිළිවෙලාට වැඩියෙක්ගේ සිට අඩුවගේට පිල්ිවට වන්ගත ඇති සිට දුණ පැත්තට සවිකරු ලබන ඉියවලමු ප්‍රථම මේේන් සුවිච්චකට සප්ලයි ලබාදන්නෙ කොහොම ලබාගන්නේ මොනව වගේ වාර්ය හින්ද කියලති අපි ඔබ කඩෙන් ඉල්ලගන්න පුළුවන් අප මේන් වාය කියලති ඉල්ලන්න ඒ ප්‍රශ්න යන්න නැතම් කට මෙනමයාආකාරය වාර්රන්නක් හොඳට ප්‍රමාණවත් සාමාන්‍යයෙන්වෙස් විදුලිය ලබා ගැනීම සඳහා ටෆෝයින් ෆ ෆලට් ටන් වාර්ර එකක්න හොඳට ප්‍රමාණවත් ඉතිං මෙ වැඩි ධාරිතාවක් ලබා ගන්නනම් ඔබම් වඩා වැඩි අග්‍යන්තියෙන වැඩි ඇම්පිියර් තින වැඩි ෂ්කම්පයක් තිනවායර් ලබාගන්න පුළුවන් ඉතිමන මේ යාආකාරයට මේන් සවිච්චකේ ඉහලින් තමයි සප්ලයකඉන් කරන්නේ නැත්තං විදුලිය ඉන්පුුට් කරන්නේ මේ සුවිච්චකේ ඉහලට. ඉතින් එක කියන නැනට යිවර්රක නැතන් දුුරු පාට වායර් සම්බන්ධ කක නිමයාකාරට ඔබ මේ සවිච්චට වාය සබන්ධ කරනකොට කම්බි එලියට පේෙන් ඇතිවෙන්න. සම්පූර්ණ කම්පීට එක ඇතුළට සම්බන්ධ වෙන්න ඕන ඉතිමෙන මෙයාකාරයට නිියවටල් එක සහ ලැවවර්ක සම්බන්ධ කරනවා මත දෙයගන වැර තදකිරීමේදී මල්ෙක කෝෆ ලට් එකක් බයිත කල්ලා හොඳින් තදවීමකට ලක්කේනෝ නැත්තං ලූස් කනෙක්ෂන් තිබුණොත් මෙන්සු විච්චක පිරිිසියාමකට හෝ නැත්ත ඔබගේ විදුලිපද්ධතියේ දෝෂ බට බලාගන්න පුළුවන්ගෙන ඉතින් අනිවාරෙන් අයර් තද කරනකොට මල්ලෙකක් භාවිතා කල්ලා හොඳ තදකිරීමකට ලක් කල්ල වැර්ටික මුණකන්. ඉතින් අපිට දැන් සවිච්චක අව් ට් කරගන්න ්‍රිප් විච්චට ඉන් කරගන්න ඕුන් ඒතික යිව් රක නිවටල් අරකයි ්‍රිපස් විච් එකක අපි ඉන්කරනවා ්‍රිප්ස් සවිච්චක සඳහන් කළ තිනවා එ සහ එන් කියලා ඉතින් එසේ සඳහන් කල්ලා තියෙන පැත්‍රම තම අපි සප්ලයි ඉන් කරන්න නැත්තං විදුලිය ඉන්පු් කරන්න මේ ආකාරයට මේන් සුවිච්ච එකේ දෙක කියන පොෂිෂන් එකෙන්5 වරක් මං මෙහිදී භාවිතා කරන මොකද වැඩිධාරිතාවක් ලබා ගැනීම සඳහා වශව වන හින්දා ඒවගේ ට්‍රිප් සුවිච්ච එකේ එක කියන තැනට. සප්ලයි ඉන්කරනු ලැබූ ඇ වගේට නියවට්ල්ල එකත් ඒවගේ ්‍රිප්ස් විච්ච ලබා දෙදන්න නොහහිද ේන් සුවිච්චේ පහල දෙක කියන පොසිෂන් එකෙන්5 නිල් පාටවායරකක් අපි ලබා දෙනවා ට්‍රිප් ස විච්ච එකේ ඉහල එන් කියන පොසිිෂන් එකට දැන් අපි මේන් සවිච්චයකට සප්ලයි ඉදුන්න ඒවගේ මේන්ස් සවිච්ච එක අවු්ටර ට්‍රිප් ස විච්ච එකට ්‍රිප්ස් විච්ච එකට සප්ලයි ඉන්කරේ ඉහලින් ඉ අපි ඒගේ ට්‍රිප් ස විච්චක හර හා ට්‍රිපස් විච්ච එක යට පැඇත්තෙන් අපි සප්ලයි ඉන් කරගන්න ඕනේ අප විදුලි සර්කිීතින විදුලි පද්ධතියේ MCB බේකරවලට හිති මෙන මෙයා කාරයට ට්‍රිප්ස් විච්චේ ලයි්වාර්රක ඩිරෙක් බේකරවලට යටින් ඉන්පුට් කනවා සෑම බේකර එකටම. ඉතින් ඩරෙක් ලයිව් එකක් සම්බන්ධ කරනකොට අපිට ස්ට්‍රිප් විච්චක හරහා අපිට මෙන්න මෙයාකාරයට ඔබට පිෙනවා බස් මේකටි කියැන බස් බා කියලා ඉතින් ඔබට මෙ කඩින් මිලද ගන්නපුුව මේ තබ පටියක ආකාරය තමයි තියෙන ඉති මනිම ආකාරයට දෙක කියන ්‍රිප් විච්චේ දෙ එකක කියගෙන බත්තට එක තුඩකුත් අනිටික බේකර් ටිකට සම්බන්ධමින් වන්න විදිහට මනිමේ ආකාරයට ඔබට තද කර ගැීම ලක්කරන්නනල තුො ිරෙක් ලයිව් රක ෙන ්‍රිප් විච්ච හහා ලැබෙන ිරෙක් ලවර්ක බේරවලට ඉන්න්නනවා යට පැත්ති. ඒන් එගේ ොට ාරිකක් ිද ගන්න බැරිනම් ාරකක් හැක් ම කාර ක් තරකක් මයාකට පිරිසිුදුු කරගන්න සුද්රගන්න කම්බි මතුවන විදිහට ඇතින්ම අකාරට ස්බාරික සම්බඳවන වගේම ට්‍රිප්ස්විච්චේ ලයි්වෑර්රක අවටපට් වන පැත්ෙ සිට බේකරෝලට ක්‍රම ක්‍රමයෙන් පිළිවෙලට වයරටික සම්බන්ධ කරගන්න ට්‍රිප් සවිච්චක ඔොන් කරහ කියල ඔන් කර විගස. අපිට බේකරවලට යටට ලයිවාර්ක සම්බන්ධ වෙනවා. ඉතිං අපි බොට වඩ පැහදිල වෙන විදින මන මේ වයර් සුද්කරගත්තුයකම සම්බන්ධ කර. දැන් ට්‍රිප් සවිච්ච එකක් බේකරවලට ලව්වාෑරක සම්බන්ධ කරලා ඉව. දැන් අපි ඉටපස්සිතින ්‍රිප් සවිච්ච එක හ නිටල් යක අපිට විසධි කරගන්න න. ඉතින් විසන්දීෙනවානනි තිය නිසා නිවටල් යරක, අප ිරෙක් නියටල් ල එකක අපි මෙතන නිියවටල් බාරිකට කනෙක් කරගන්නවා.මිනමයා කාරයට ්‍රිපච් එක ව ට් එකක් නිියටල්ල එක අරගෙන මෙතන නිවුරල් බාරකට අපි සම්බන්ධ කිරීම කර ගනු ලබනවා. ඉතින් ඔබට මතකදයා ගන්න නිවරල් බාර්ගෙන් තම අපි අපේ නිවසේතියන සර්ගිට්ටෝලට පරිපතවලට විදුලිය ගමන් කරන්නේ නිටල් එක මෙන මේ නිවරල් බාරයකට සම්බන්ධ කිරීම මගේ.ඉති අපි මේන්ස් සවිච්චකට සප්ලා යින් කර දෙසිේ තිහ ෝටේජ් ලබෙන මේන් සුවිච්චක මේන්ස්ුවිච්චක ඕන්රනු ලබ දැන්. එත ඔන්කරහම යටටි විදුලිය ඉන්පුට් කෙනවා ්‍රිපස් විච්චකට ්‍රිපස් විච්චක ඉහලට ඉන් පුට්ෙලා තියෙන්න්නේ ති ත්‍රිප් විච්චකදැන් මෙතනින් ඔන් කරහම ්‍රිප් විච්චක හයවිත් ටිප් විච්චක යටටින් ල්වාර්ක කනෙක්කෙනවා බේකරවලට බේරලට සම්බන්ධ වන ලයිවවාරකඒවගේම අපි බේකර ඔන් කරහම තමයි ඉහලට ලයිව්වාරක සම්බන්ධ වෙන්නේ ඉතින් අපි බේකරවල ඉහල පැත්තෙන් තමයි අප අනිවසේතින් විදුලි පරිපතවලට වයර සම්බන්ධ කර ගැනීම සිදුකරු ලබන්නේ ඉති මතදයාගන්න ඔබගේ පරිපතවල ක් බෙස් කොමන තිනවාවද විදුලිය බාල්බ කොපමන තිීනවාද කියලා ඔබ ගනය කරගන්න ඕන. ඒ මං විෙනම වීඩෝය එකක් ඔබට ඉදිරිේ දරගෙනන්න ඉතින් පලක්බේස් තියන පලක් බේස් වැඩිපුර තියගෙන පරිපතයක්න ඔබ අනිවාරයෙන් පාවිතා කල උතුයෙනවා 2.5මම ගනකමෙකින් යුක්ත වායකක් අපිමේයට වවිඳ වෙලඳ ලෙන් ඔබට මිදෙනන පුලන් 25 කේබල්ලග දෙන්න ගොහම ඔබට වෙලඳ මහතා. මේ ලබාදනවා ඉතින් 2.5 වයකන්න ඔට ඇපියර් දා හතක ප්‍රමාණයක් මේ වයරකය ගෙනයන්න පුළුවන්. ඉතින් වර්තමානය වනවිට පලක්්බේ සඳහා පි භාවිතා කරන්නේ 2.5 කියන වායරක. ඉතින් පෙර භාවිකරව න්නොට ෆෝ වරක ඇත්තරම දැන්ගේ භාවිතා වෙන්න මොකද ප් පොයින්ට් සඳහා අි භාවිතා කල යුතුවන 2.5 වායරකම මෙ ආකාරයට බේකරේ. මෙතන සහන් සම්බන්ධ කරනවා ඇම්පියර් දාසේ බේකරයකට මේ 2.5වාක එකන්නේ අපි විදුලි පරිපත්තයට සපල ඉන්න එන්නේ බේකරෙක ඉහලින් බේකර ඔඕන් කරා තමයි විදුලිය පරිපත්තයට ගමන් කරන්න මෙ මේ ආකාරයට නිවැරදි විදිහට පිළිවෙලට ලස්සනට වයරටික සම්බන්ධ කර ගනිීම කරගන්න ඕනේ. ඉතින් මෙම කාර මෙන් ච්චත්තොන්කර ිප ච්ච තුොන් කරද බේකර ඔන් රම් පස්සේ ලයිව්වාරක වු් පුට් පෙනවා සැකිිට්ටකට ඉහලින්. ේගරකටිහලින් සර්ගිටට සම්බන්ධවා ඉති මෙෙනමයා කාරයට තමයි ඔබගේ මන්ස් විච්ච ට්‍රිප්සි විච්චි එකයි බේකරලට වර්ටික සම්බන්ධ කරගන්න ඉති ඔබ දන්නා විදුලි පරිපත ඔබගේ සම්බන්ධ කරනකොට සිගලුම පරිපතවලවට්පෝට්න්න මෙතැනති සම්බන්ධ කරගන්න ඕේ සේලුම වර්ටි එකක ඩබ බෝඩ් එකකට මයි මෙතට තමයි සම්බන්ධය ඉතිං පිළිවෙලට සෑගිටගින් සෑගිටකට බේකරෝලට මෙමර හැන් සම්බන්ධ කර ගැනීම දුවරගන්න ඕනේ බල් පමනක් සගිටකට තිගෙනවනං ඇතරම බල් දහයත් ඉස්සා අතර හෝඉටඩ අඩුනං ඔබට යනතු44ෝවායක බට භාවිතා කරන්න පුළුවන් ඇත්තර ඇි වැඩි බොල්් නැත්තං නිතර හඩිවෙල්ලාක් දැල්ලන බල්්ැන හෙලජන් බොල්් වගේ ෆලශ බොල්්ගේ ඔබට නිතරම ඔබ නිවසේ තියෙනන ඔබ 55වාරක මතතියාගන්න භාවිතා කරන්න තිය වගේ ඉහතකි වගේ පලක්්බේ සඳහ5වාක භවිතා කළ යතුනවා ඉති වගේ ම අපිදැන් ලවර්සා නිට ලෝර් සම්බන්ධකරගෙන අවසන්. ති ඔබ නිමාරෙන් අරක්ෂ සහ භූගතවාර්යකක් තිගෙනවා ඉතින් ්‍රිප්ස විච්ච ක්‍රියාකරීම සඳහා ඒ භූගතවාරක අවශ්‍යන ති මෙමතනද ඒත්බාරකට අපි ඒර්ත්තාාර්යක සම්බන්ධ කරලාම ඒත්තාරක ඔබ නිවසේ පිටපැත්තෙන් පොල්ලොවට භූගතකිරීමක් සිදු කරනු ලබනවා. ඉතිං ඒත්තක නිවස ප්‍රධාන වශයෙන් අත්‍යවශ්‍යම කාරර්ණාවක්කෙනවා. හරි එවගේම ඒර්තක ඩබ බෝඩකට සබන්ධ කර මෙතන ඒත් බාරගෙන් තමයි, ඔබ ලක් බේසල්ඩ සියලුම ඒත් ගන් කරු ලබන්න. ඉතින් ගොඩක්කායට තියන ප්‍රශ්නයයක්ත්තමයි නිවසක පලක් බේස්ල තින ඒත්තාරක ඩ බෝඩ්ඩකට අනිවාරයෙන් එන්න ඕනෙද නැද්ද කියලා ඇත්තරම සම්මත ක්‍රම නම් ෝඩ්ඩගට. ඇර්ක පැමණෙන් ඕන ඩB බෝඩක අසලින් තමයි පොළොවට සම්බන්ධ කිරීම කරගනුල බන්නමකොද එසේ කිරීම තුළින් දෝෂපරික්ෂ කිරීම ඇත්තරම් පහසු වෙනවා. ඉති මිනමයාකාරයට බේකටිග ටයි ්‍රිප් විච්චකට මේසවිච්කටයි වයර් පිවෙලට සබන්ධ කිරීම කළයතුව වවා ඇතරම ට්‍රිපස් විච්චකට සප්ල ඉන් කරන්න ඕන ්‍රිප් ච් එකක සඳහන් ආකාරයට ඒ කියන්න ට්‍රිප් ච් එකකට ඉහලින් තමයි සපලයි ඉන් කරන්නේ. කරන්නේටි ඉතිං අපි දැන් සියලුම බේකරලින් පරිපත සඳහා ලයිවර් නිදහස් කරග නිවරයි ලයිවර් සම්බන්ධ කර ගැනීම සිදු කරනු ලැබවා දැන් අපිට පරිපතයක් නිර්මාණය වන්න පරිතයක් සම්පූර්ණ ෙන්න්න නිියටල් වායරක අවශ්‍යයනවා එකන බල්බෙක් ෝ ලක් ේක ක්‍රියාකිරීම සඳහා ලයිවවාරක වගේම නිියවටල්වායරකත් අපට අවශ්‍යයවා ඉති මෙනිම යාකාරයට ප්‍රඩා නියුටල්ල එකි නිියටල් බාගක සබන්ධ කරුගනු ලබවා දැන් අපි පරිපතවලට අවශ්‍ය සියලුම නියටල් වෑර් මෙන මෙන නිියටල් ා අපලා බාගන්න පුළවා. ඉති මෙෙන මෙ යාකාරයට තයි සවිච්චක ිප ච් MCB ේකරවලට, නිවැරදි ආකායට වර සම්බදධ කර . ගැනීම කර ගනුලබන්නේ. ඉතින් සරලමමා ආකාරයට තමම මේ හිදී කිව ඇතරම විදුලි පරිපත සඳහා MCB ගණනය කරගන්නේ එක සේද. විදුලි පරිපත සඳහා වයර් ගණනය කරගන්නේ කෙේද වයර් සඳහ කපමන MP ප්‍රමාණයක් ලබාගැනීමට හැකිද. මේ හැම වීඩියගම්මම පිවෙලට ඉදිරයේදී අරගෙනවවා මේ ආරම්දක විඩියෝ මාලාේ පලිවි ීඩෝය එක තමයි ම ඉදිරිපත් කර. ඩබ බෝඩ්ඩක වරින් කරම කියලා. ඉතින් ඇත්තරම මේ මේකරමන් සවිච්ච කෝප්රහම ට්‍රිප් සවිච්චයකවගේෙන් බේකරවලට විදුලිය ගමන්කිරීමක් සිදුව න ඇති ඔබට අලුත් අදිය කට යුත්ක් සිදදුකිරීමේදී පැතම ඔබ සිදගරන්න මේේන් සවිච්ේ කෝ්රගැීම ඇතුව ි් ච්චක මක්නෙේ ෙන්න් සවිච්ච ෝ් රග ි ච් සහන් MC බේකරවලට සපලැමිණෙන්නේ. ඉතින් මතගතියගන්න ඔබගේ නිවසේ පරිපත්ත දෝෂයක් තිරනනන් ලයිව්වාර්රක. ල් අයක පොලවට සබන්ධලා තිරන ත්‍රිප් විච්චක ඕ ෙනවා ය ආරක්ෂක පරිපත ක්‍රියාවලයක්. ඇත්තරම ඔබගේ කිසියම් හෝ උපකාරණයක් ප ලගර විට විදුලිය සබන්ධරවිට ම ්‍රප් ච් ෝ න බ මති ගන්න විලි ගන්දීමක් හෝ නැත්තං ලයිු නිවරල්ය එක දෑමක් සිදුව පුලුව නැතන් . ය ට ක් වා ඉති හොඳර ග හ හන් ගැනීම ඉදිරියේ ීඩ ම ත් කරන ඇතරම. මට අව්‍යාවද්‍යබුණේ විදුලිකාර්රමික ඔන්නන් විදුලි බෙදහැරිින් පූරුව වැරින්කරගැනීමට දැනුමතින ඇත්තරම නිම සිමියොන්ට මේ සඳහා සුළු හෝ අවෝධයක් තිනොනම් ඇත්තරම්මටිනව දවස් ගනන් පැහගන කරවලේ ඉන්න අවශ්‍යාවයක්න විදුිකාරමිකේක්වා ගැීමටනොහැකිෙනොත් බොට මේ අත්හදා බලන්න පරරික්ෂාවරගන්න ැනුම මගේ වීඩියෝස් මගින් ඔබට කියල දෙෙනවා. ඉතින් විඩියෝස් අවසානයතෙක් නරවන්න එකන් පිළිවෙල නරබගෙනනම් කො මේ විඩියෝ මමාලාව. ට මංගේ දිරිපත් කරනු මේ අතරින් පතර වෙන වීඩියयो දිරිපත් කරන්න ඉතින් ඉල්ලඟ වීඩියෝකි දිරිපත් කරනවා ඩබී බෝඩ් හකින් ඒ කියන්නේ අපේ නිවසට අවශ්‍ය පලග බේස් වරින් කරගන්නේ කොහොද කියලා ඉතිං ඔබට නිවස්සකට බුළුතැන්ගේට කාමරයට ඔබට අමතර පලක්බේස් කිහිපයක් යොදාගැනීමට වශන ඉතිං ඒ සඳහාවායරි කරගන්නන්නේ කොහොමද ඒ සඳ අවශ්‍යවාර් වර්ග මොකක්ද ඇම්පර් ප්‍රණය කොහොද කියලා ඇතරම ඉල් විඩියගෙන් අරගෙනනම මේ වීඩියෝක ල් වටන කිය හිතරන ීඩියගක් ලයික් කර ෂය කරන්න සපත්‍රයිප කරන්න නැමතම අලු ීඩියෝග හම්ිනතුර ඔබට සුබදවස